ධම්ම වේදිනිය වශයෙන් අනුන්ට ප්‍රාර්ථනා කරපු දුක තමන් කරාම කැරකිලා එනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෝදන සූත්‍රයේ. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් තමන්ගේ හතුරන් ගැන මේ විදියට හිතනවා. ඒ තමයි ඒ අය ධන දහන්නේ සල්ලි වලින් දිනු වෙනවට කැමති නැහැ. හැම වෙලාවෙම හිතනවා ඕන් දුප්පත්ම වෙලා යන්න ඕන්ට ඕන් හිටි තැන් නැති වෙන්න ඕන ඕන් මහපාරට වැටෙන්න ඕන සමහර කෙනා ඕන් බලාපල්ලා කවදා හරි අපින් අත පාගෙන ඉන්නේ නැද්ද කියලා අපින් ඉල්ලගෙන එයා කැමති වෙනවා එහෙම. එයා හිතනවා තමන්ගේ තරහකාරයෝ ඇවිල්ලා තමන්ගේ කකුල් දෙක ළඟ වැටිලා දුක කියලා අනේ මට සමා වෙන්න කියලා තමන්ගෙන් නිකන් හිඟන්න වගේ තමන්ගෙන් ඉල්ලගෙන එනවට එහෙම තමයි කැමති. ඒක හිතෙන් ප්‍රාර්ථනා කරන හිත හැම වෙලා සමහරු නිකන් දවල් හීන දකින්න පුටුවක ඉඳගෙන හිටියත් තමන්ගේ තරහකාරයෝ ගැන එවැනි පහස් සිතුවිලි වලින් හීන දකින්න. ඒ මිනිස්සුන්ගේ සල්ලි බාගේ නැති වෙලා ඒ මිනිස්සු ණය වෙලා සල්ලි නැතුව කන්න නැතුව අනේ තමන් ළඟට ඇවිල්ලා අනේ අපෙන් ඇවිල්ලා ඉල්ලනකම් එහෙම තමයි හිතන්නේ. ඕම් බලාපල්ලා කවදා හරි ඕකුන් අපි ළඟට එන්නේ නැද්ද කියලා ඔන්න ඔහොම කියනවා. අන්න එහෙම හිතනවා. එහෙම ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දිත්ත ධම්ම වේදනීය විපාකයක් වශයෙන් ක්‍රෝධේ මඩනාලද හිතකින් යුක්තව යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අනුන්ගේ ධනය විනාශ වේවා මුන් දුප්පත් වේවා නැති වේවා කියලා හිත හිතා ඉන්නකොට තමන්ගේම ධන දහන්නේ තමන්ගේ වස්තුව විනාශ වෙලා යන කරුණ තමන්ටම විපාක හැටියට දෙනවා කියලා. තමන්ගේම දේ විනාශ වෙලා යන තමන්ම අන්ත දුකට අසරණකමටපත් වෙනවා කියලා. දැන් ඔබ උදාහරණ වශයෙන් සමාජය තුලින් බලලා හොඳට විමසලා බලන්න මොනතරම් මිනිස්සු ද්වේෂය නිසා, කේන්ති නිසා, ක්‍රෝධය නිසා විනාශ වෙලා යනවද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ විතරක් නෙමෙයි. තමන්ගේ හතුර ගැන මේ විදියට හිතනවා ඒ අයගේ භෝග සම්පත් විනාශ වේවා. භෝග සම්පත් කියන්නේ මිල මුදල් විතරක් නෙමෙයි. ගෙවල් දොරවල්, ඉඩ කඩම්, ඒ අයට යම් ව්‍යාපාර තියෙනවා නම් ව්‍යාපාර, ඒ අයගේ තියෙන අනෙකුත් සියලුම සම්පත් දිහා දැකලා තමන්ගේ තරහකාරයෝ ගැන හිතනවා ඕවා විනාශ වෙන්න ඕනේ. මේ අස්පනා පිටම වෝ බලාපල්ලව කුණ්ඩ වෙන දේ කිය කිය. හැබැයි එහෙම කිය කිය නිකන් ඉන්නව නෙමෙයි, ඒවට නොයේක් දේවල් කරන්න දුවනවා. සමහර වෙලාවට නීතියෙන් කරන්න බැරි දේවල් දේවාල ගානේ දුවන අනුන්ට යද යද සාප කර කර වුණියම් කර කර ඕවැයම ඉන්න මිනිස්සු ඉන්නව රටේ නැතුව නෙමෙයි. සමහර තමන් විනාශ වෙලා යන්නෙම ඒවම ආපහු කැරකිලා තමන්ට ජීවිතේ විඳවන්න සිද්ධ වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක් ද්වේෂයෙන් මඩිනාලද හිතකින්, ද්වේෂයෙන් යටපත් වෙච්ච හිතකින් යුක්තව ද්වේෂ හිතින් හිතනවනම් මුන්ගේ දීපල විනාශ වෙන්න ඕනේ, මුන්ගේ ව්‍යාපාර නැති වෙලා යන්න ඕනේ, ගෙවල් දොරවල් විනාශ වෙන්න ඕනේ, මහපාරට වැටෙන්න ඕනේ, ඔය විදිහට හිත හිතා තමන්ගේ තරහකාරයෝ ගැන ද්වේෂයෙන් වෛරයෙන් සාප කර කර යද යද ක්‍රෝධයෙන් ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔහුටම දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් වශයෙන් තමන්ගේම භවභෝග සම්පත් විනාශ වෙන කරුණු ඉදෙනවා කියලා. පින්වතුනි මෛත්‍රී ආනිසංස බහල ඇති මෙත්තා ආනිසංස සූත්‍රෙ මොනතරම් ආනිසංස ගොඩක් ලැබෙනවද දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්. ගින්නෙන් විනාශ වෙන්න තියෙනවා නම් මගහැරෙනවා කියනවා. අන්න මෛත්‍රී ආනිසංසය.